දවසක ඔබ මා මුණ ගැහෙන්නේ අපේ අරමුණ අපේ මාතෘකාව අපේ ගමනාන්තය මෙන්න මේ අපි දැක්කා වූ භයානක මලපත උගුල වල බීතිය මෙන්න මේ දේවල් වලින් ආරක්ෂා වෙලා ස්වාමීන් වහන්සේ විසින් අප වෙතට පමුණුවන දඬුවම් කිරීමේ අවුරුද්දෙන් ගැලවෙන එකයි අපේ අරමුණ. ඒකෙන් ගැලවෙන එකට අපි කියනවා ගැලවීම කියලා. එහෙම ගැලවීම ලැබුවට පස්සේ අපේ ගමනාන්තය වෙන්නේ අලුත් ලෝකය, සදාකාල ජීවනය. ඉතින් මෙතෙන්ට යන්න අපි බොහෝ පියවරවල් පසු කර යා යුතුයි. යම්කිසි අභ්‍යාස ටිකක් අපට කරන්නට වෙනවා. මේ ගැන පාවුල්තුමා හිරකාරයෙක් වෙඳගෙන ලියුමක් ලියලා කියලා දෙනවා මෙන්න මෙන්න මේ දේවල් හරි ගස්ස ගන්න අවශ්‍යයි කියලා. මොකද ඊට කලින් අපි කරගෙන තිබුණේ වැරදි දේවල් ටික. අපි වැරදි දේවල් දාගෙන හිටියා, උඩඟුකම දාන් හිටියා. පාවුල්තුමා කියනවා නෑ සම්පූර්ණ යටහත්කම පැලඳ ගන්න කියලා. අපි ලොකු දැඩිකමක් දාගෙන හිටියා, පාවුල්තුමා කියනවා නැහැ මොලොක් ගතිගුණය පැලඳ ගන්න කියලා. අපි හරියට කුකුල් කේන්දිකාරයන්ව හිටියා නේද, හොස්සගින් මැස්ස යන්න බැරුව හරි වේගෙන් තීරණ ගන්නවා. ඒ ගතිගුණයත් අයින් කරලා පාවුල්තුමා කියනවා නෑ ඉවසිලිවන්තකම පැලඳ ගන්න කියලා. ඊළඟට කිව්වා එකිනෙක කෙනාව ඉවසා ගන්න දරා ගන්න කියලා. ඊළඟට කියනවා ආත්මයන්න් වහන්සේ තුල එකමුතු වෙන්න කියලා. ඉතින් අපි ඊයේ කතා කරේ ආත්මයන්න් වහන්සේ තුල එකමුතු වෙන ආකාරය කොහොමද කියලා. මං ඉක්මනට මතක් කරන්නම් ඒ බයිබල් පද දෙක. එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2යි 3යි. සියලු ආකාර යටහත් කමින්ද, මොළොක් ගුණයෙන්ද, ඉවසිලිවන්ත කමෙන්ද හැසිර එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා සමාදානයේ බැම්මෙන් ආත්මයන්න් වහන්සේගේ එකමුතුකම පවත්වා ගන්නට උත්සාහ කරන මෙන් ස්වාමීන් වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි. එක පාවුල්තුමා අපෙන් කරන ඉල්ලීමක්. මොකද එහෙම නෙවෙයි නම් අපි ගිනිවිලට යනවා. එයාට ඒක බලන් ඉන්න බෑ. මම නිතරම කියන්නේ පාවුල්තුමා කියන්නේ හොඳ අම්මා කෙනෙක්, හොඳ ආත්මික අම්මා කෙනෙක්. එයාට දරුවන්ගේ විනාශය බලන් ඉන්න බැරුව එයා හිරේ ඉඳගෙන මේ ලියුම ලියනවා. ඊයේ අපි කතා කළා මේ කාරණා පහක් කතා කරලා 6 වෙනි කාරණාව තමයි ආත්මයන්න් වහන්සේ තුල එකමුතු වීම. අපි දැක්කා නොයෙකුත් ආකාර එකමුතුකම්. ඒ සියලු එකමුතුකම් වෘත්තියේ වශයෙන්, ශාරීරික එකමුතුකම් පෞලක් විදිහට නේද, ඒ වගේම මානසික මනෝවිද්‍යාත්මකව මානසික බැඳීම් එක්ක, ඒ වගේම අපි සමාන ආශාවන් තියන අය ක්‍රිකට් ක්‍රීඩාවට ආශායි, ඒගොල්ලෝ එකමුතු වෙනවා. මේ වගේ නොයෙකුත් එකමුතුකම් තිබ්බා අපි දැක්කා. ආයතන වශයෙන් ඒ ඉස්කෝලේ අය ඔක්කොම එකට එකතු වෙනවා. ඒ වගේ මේ සියල්ල තුල අපි දැක්කා ඒවා එක්ක ශාරීරිකයි එක්ක මානසිකයි, ඒ වගේම මේ හැම එකක්ම තාවකාලිකයි. ආත්මයන්න් වහන්සේ තුල එකමුතු වෙයල්ලා කියලා කියනකොට අපි දැක්කා මේ ආත්මයන්න් වහන්සේ තුල එකමුතු වීම ආත්මිකයි සදාකාලිකයි. මේ දෙක තමයි ඉතාම වැදගත් වෙනස්කම් දෙකක් අපි ඉගෙන ගත්තේ. දැන් අපි කතා කරන්න ඕනේ ආත්මයන්න් වහන්සේ තුල දෙන්නෙකුට එකමුතු වෙන්න බැරි නම් මොකද්ද ප්‍රශ්නේ? මා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා, ඔයා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා, අපි දෙන්න ආත්මයට ආත්මය බැඳෙනවා. එතකොට ඔබට මා එක්ක එකමුතු වෙන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? එක්ක ඔබ තුල එක්ක මා තුල ශුද්ධාත්මයන් වහන්සේ නැහැ. දැන් මේක අපි හොඳටම අඳුන ගන්න ඕනේ. අපි ඊයේ කතා කරා, මම කිව්වා ඇඟිල්ල දික් කරන්න හදිස්සි වෙන්න එපා අනිත් කෙනාට, ඔයා තුල නෑ මම තුල ඉන්නවා කියලා. අපි දන්නේ නැහැ මේක. මේක කොහොමද දැනගන්නේ? මෙන්න මේ මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමය තමයි අද අපි කතා කරන්නට යන්නේ. හොඳට මේකට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. අපි මගේ අඩුපාඩුවක් මම හොයාගන්නේ කොහොමද? ඔක්කොටම ඉස්සරලා ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහා හිටගන්නවා. කණ්ණාඩි ඉස්සරහා හිටගන්නේ කොණ්ඩේ හදාගන්නේ, ඇඳුම හදාගන්නේ, මේ රැලි හරි නැත්නම් ඒව හරි ගස්සගෙන මේ දේ කරගන්න. කන්නාඩි ඉස්සරහට ගියාම ලැබෙන උදව්ව මොකද්ද? මට මාව පේනවා. වෙන හැම තැනකදීම මට අනික් අයව පේනවා. හැබැයි දැන් අවශ්‍යතාවය මොකද්ද? මට මාව පෙනෙන්නට අවශ්‍යයි. ඒ හින්දා ගිහිල්ලා කන්නාඩි ඉස්සරහා හිට ගන්නවා. දැන් මේ බාහිර මේ ශරීරේ පෙනෙන පිණිස දැන් ආත්මයනේ පෙනෙන්න ඕනේන්නේ. මා තුල ඉන්න ආත්මයන්න් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේමද නැත්නම් අශුද්ධාත්මයක්ද?
එතකොට මේක හොයාගන්න මොකද්ද අපිට තියෙන කණ්ණාඩිය? ඒක තමයි මෙන්න මේ දේව වචනය කියන කැඩපත. මේක කියන එක හරි ලේසි, හැබැයි හුඟක් අයට මේක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මම අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ මෙන්න මේ මනෝවිද්‍යාත්මකව කොහොමද මේක අපි හොයාගන්නේ කියලා. පළවෙනි පියවර, අංක එක, ඔබ ඔබ තුලින් එළියට එන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? මම උදාහරණයක් ගන්නම්කො. මගේ ජීවිතේ, මගේ නම කුමාරි. මට හුඟක් අය කියන්නේ ડોક્ટર කුමාරි කියලා, මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නිසා. ඊට පස්සේ දේව සේවය කරනකොට දැන් හුඟක් අය කියනවා පාස්ටර් කුමාරි කියලා. එතකොට මේ ડોક્ટર කුමාරි කියන කෙනා ඇතුලේ ඉන්නේ මමනේ, ඒ මමනේ. හැබැයි දැන් මට මේ ડોક્ટર කුමාරි කියන කෙනාව බලන්න ඕනේ. මගේ ඇතුලේ ඉඳගෙන මට මේක කරන්න බෑ. පළවෙනිම මම කරන්න ඕනේ මම එළියට එන්න ඕනේ. මම මගේ ජීවිතය තුළින් මං එළියට එන්න ඕනේ. මගේ ආත්මය, මගේ මනස, මම කියන පුද්ගලයා එළියට එන්න ඕනේ. එළියට ඇවිල්ලා දැන් මොන්න මම බලනවා අර ඔයාලා කතා කරන හැමෝම දන්න චරිතය දිහා. ડોક્ટર කුමාරි දැන් මම එයා ඇතුලේ නෙමෙයි, මම වෙන කෙනෙක්. මං පිටපැත්තේ ඉඳන් එයා දිහා බලනවා. මං එයා දිහා බලනකොට මට පේන්න ඕනේ එයාගේ තුල තියෙන අවු ලක්ෂණ. කොහොමද අපි එයාගේ තුල තියෙන ලක්ෂණ හොයන්නේ? දැන් අපි බැලුවනේ කණ්ණාඩි ඉස්සරහට ගිහලා කොණ්ඩේ කොහොමද, මූණ කොහොමද, ඇඳුම කොහොමද, අපි එකින් එක බැලුවනේ, බලලා එකින් එක හදාගත්තනේ. මේ වගේ අර මම එළියට ඇවිල්ලා මා තුල ඉඳගෙන බෑ මේක, මගෙන් එළියට ඇවිල්ලා මේ කුමාරී කියන පුද්ගලයා දිහා බලන්න ඕනේ. මොනවද බලන්න තියෙන ප්‍රමිතීන්? අන්න අර කියපු කාරණා හය අපි ඉස්සල්ලාම බලමු. උඩඟුකමද, යටහත්කමද, දැඩිකමද, මෘදුකමද තියෙන්නේ? අර නොඉවසිලිවන්තකම ආවේගශීලී බවද නැත්නම් ඉවසිලිවන්තකමද තියෙන්නේ? සමාදානේද තියෙන්නේ නැත්නම් කලහකාරී බවද තියෙන්නේ? මේ එකින් එක අපි මේ විස්තර ගොඩාක් කිව්වා. ඔබ බලන්න, ඔබෙන් එළියට ඇවිල්ලා ඔබ කියන පුද්ගලයා දිහා බලන්න. ඔබ කියන පුද්ගලයාගේ චරිතය ඔබ විසින්ම බලන්න. මම ඔබට මේ ප්‍රායෝගික ක්‍රියාකාරක මදරයට අපි කරමු දිනපොත ලියන්න කලින් මම ඔබට පුංචි උපදේශයක් දෙනවා. ඔයාට හැමතිස්සෙම පේන්නේ ඒ මට පේන්නේ කුමාරී කියන කෙනා හරි කියලා නම් ප්‍රශ්නයක් තියෙනවා. මම තවමත් ඉන්නේ මං ඇතුලේ. මට මගේ දුර්වලකම් අඩුපාඩුකම් පේන්නේ නැත්තම් ඒ කියන්නේ මම මාව මා තුලමයි ඉන්නේ, මම එළියට ඇවිල්ලා නැහැ. ඉතින් ඔබ මෙන්න මේ සිද්ධාන්තය ඔළුවේ තියාගෙන අද රාත්‍රියේ බලන්න ඔබ කියන පුද්ගලයා දිහා. එතකොට ඔබට හොයාගන්න පුළුවන් වේවි. අපි හෙටත් තව ටිකක් කතා කරමු. එතෙක් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම කරලා ඔබ ඔබව හඳුනා ගන්නා පිණිස, මම මාව හඳුනා ගන්නා පිණිස ඔබටත් මටත් ලැබේවා.